අයිබෝවන් සුබ දැසනක් වේවා. අද මැයි මාසේ පළවෙනිදා. මැයි පළවෙනිදා කිව්වහම සමස්ත ලෝකයේම සුවිශේෂී පිරිසක් පිළිබඳව කතා කරන දිනේ බවට පත් වෙනවා. වැඩ කරන ජනතාව පිළිබඳව කතා කරද්දී කම්කරු දිනය අතිශයම වැදගත්. මොකද හේතුව කම්කරුවාට ලෝකයේ තුල සුවිශේෂී දිනයක් වෙන්වන්නේ ඕනෑම රටක සංවර්ධනයට කම්කරුවාගේ දායකත්වය අතිශයම තීව්‍ර ලෙස වැදගත් කමක් ආරෝපණය කරමින් එක බලපාන නිසා. ගොඩක් වෙලාවට මේ වර්තමාන සමාජයේ මම දන්නේ අපේ රටේ නම් ඒ තත්ත්වය ටිකක් දරුණු විදිහට තියෙනවා කියලා මට හිතෙනවා. මේ වර්තමාන සමාජයේ ගොඩක් වෙලාවට කම්කරුවා කියලා කිව්වහම එළියට බැහැලා වැඩ කරලා දාඩිය දාලා බොහොම වෙහෙස මහන්සියෙන් කටයුතු කරන පුද්ගලයා තමයි අපේ චිත්ත රූපයක් විදිහට අපේ මනස තුල මැවෙන්නේ. නමුත් ඇත්තටම කම්කරුවා කියන්නේ ඒ ආකාරයෙන් වැඩ කරන පුද්ගලයා පමණද? ඇයි මනස වෙහෙසව වැඩ කරන පුද්ගලයා තමන්ගේ සේවය සපයන පුද්ගලයා කම්කරුවා විදිහට හඳුනා ගන්න බැරිද? මේක අපේ රටේ ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු තත්ත්වයක් තියෙනවා කියලා මම දන්නේ පුද්ගලිකව මට හිතෙනවා. ඒක ඔබේ අදහස කොහොමද කියන එක මට මෙතන ඉඳන් කියන්න අමාරු. නමුත් හිතලා බලන්න කාරණාවක් තියෙනවා කියන හැඟීමත් එක්ක තමයි මම මේ අදහස කිව්වේ. කම්කරු දිනය. අපි කම්කරු දිනය පිළිබඳව කතා කරද්දී කම්කරුවාගේ සැබෑ අයිතිවාසිකම් මොනවද? කම්කරුවාට නිවැරදි තැනක් මේ සමාජය තුළ කොහොමද ගොඩනගන්න ඕනේ? දේශපාලන රාමුව තුළ කම්කරුවා දකින්නේ ඇත්තටම කම්කරුවා දැකිය යුතු ආකාරයෙන්මද? ගැටලුවක්. ඉතින් ඒ නිසා අපි අද දවසේ මේ කියන කාරණා පිළිබඳව කතා කරන සූදානම්. ඔබ වැඩ කරන ජනතාව අතරට අයිති වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම අර වැඩ කරන ජනතාව අතරට අයිති වෙන්නේ නැති කෙනෙක් ඉන්න ගෙදරකින් අබමිටක් ගන්නේ කිව්වොත් ඒක මං හිතනවා හරිම අපහසු කාරණාවක්. මොකද හේතුව හැම ගෙදරකම රටේ සංවර්ධනයට දායක වන කම්කරුවෙක් ජීවත් වෙනවාමයි. ඉතින් ඒ නිසා ඔබ පිළිබඳවයි කතා කරන්නේ. අද නිවාඩු දවසේ ඔබ මේ සාකච්ඡාවට වැඩි වමනාවකින් අවධානය යොමු කරයි කියන විශ්වාසයත් එක්ක අපි මේ පිළිබඳව කතා කරන්න බොහොම ගෞරවණීයව ආරාධනා කරා. කම්කරුවා පිළිබඳව කතා කරන්න, නීතිය පිළිබඳව කතා කරන සුදුසු කෙනෙක් නීතිඥ කලණි මැදගොඩ අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් ඔබතුමියට සුබ දැස්සනක් වේවා. සුබ දැස්සනක්. අපි මුලින්ම මම අර හැම වෙලේම ඔබට ආමන්ත්‍රණය කරන්නේ මොකද හේතුව? අද ඔබ කම්කරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක් විදිහට රටේ සංවර්ධනයට දායක වෙන කෙනෙක් විදිහට අපි දිහා බලාගෙන ඉන්නවා. මේ සාකච්ඡාවට අවධානය යොමු කරනවා. ඒ නිසා ඔබ කවුද? ඔබේ වටිනාකම මොකද්ද? කම්කරුවාගේ සැබෑ භූමිකාව මොකද්ද කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. නීතිය තුල වේවා, සමාජ විද්‍යාත්මකව වේවා, ජීව විද්‍යාත්මකව වේවා, ඕනම විදිහකට කොහොමද අපි කම්කරුවෙක් හඳුනා ගන්නව නම් ඒක හඳුනාගෙන නිර්වචනය කරන්න පුළුවන්? ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් කම්කරුවෙක් කියලා ගත්තාම ඔබ කිව්ව අර්ථකථනයටම අනුව තමන්ගේ සේවය, තමන්ගේ ශ්‍රමය සපයන පුද්ගලයෙක් පොදු නිර්වචනයක් විදිහට කම්කරුවෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙම පොදු සේවය සපයද්දි, තමන්ගේ ශ්‍රමය සපයද්දි, එය ශාරීරික වශයෙන් හරි එහෙම නැත්නම් මානසික වශයෙන් හරි, මානසිකව තමන්ගේ බුද්ධි මට්ටම තුළ ඒ සේවය සැපීම කළ හැකි. නමුත් අපි නීතිය ගත්තහම, නීතිය කියලා කියන්නේ මිනිස්සුන්ගේ යහමඟ ගෙන යන රීති පද්ධතියක්. මේ රීති පද්ධතිය තුළ, නීතිය තුළ දේශීය වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් කම්කරුවා කියන පුද්ගලයා විවිධ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම විවිධ කම්කරුවා සම්බන්ධ නීති රීති රාශියක් ලංකාව පුරත් ලෝකෙ පුරත් දක්නට ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම කම්කරුවා ගත්තහම තමන්ගේ ශ්‍රමදායකත්වය සපයන පුද්ගලයා, ඒ ශ්‍රමදායකත්වයට නිසි වැටුපක් අපේක්ෂා කරන පුද්ගලයා යන පොදු නිර්වචනය තමයි නීතිය තුළ කම්කරුවාට හිමිවන්නේ. මේ විවිධ පනත්වලින් විවිධ ලෙස අර්ථ දක්වනවා. එතකොට අපි මේ කම්කරුවා ගත්තහම මේ පුද්ගලයා නීතිය තුළ අපි අර්ථ නිරූපණය කරද්දී මොහොත් සාමාන්‍ය පුද්ගලයෙක්. එතකොට මිනිස්සෙක් විදිහට ඔහුට ලැබෙන තියෙනව ගරුත්වය තමන්ගේ ශ්‍රමය සැපවීම තුළ ලැබීම සිදුවිය යුතුයි. ඒ නිසා තමයි මේ කම්කරුවා කියන පුද්ගලයා ලෝකයේ සහ ලංකාව තුළ අරගල තුලින් ඉදිරියට එන්නේ. මොකද අපි ගත්තහම ඉතිහාසය තුළ, විශේෂයෙන්ම අපි වහල් යුගය ගත්තහම, වහල් යුගය, වැඩවසම් යුගය, ඒ වගේම කාර්මික විප්ලවය වගේ දේවල් ගත්තහම මේ
මැයි දිනයත් එක්කලා සාපේක්ෂව මේ කම්කරු කියන පුද්ගලයා ඉදිරියට එන්නේ ඔහුට හිමි මානසික ගරුත්වය ලබා ගන්නට දරු ප්‍රතිඵලයක උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට. එතකොට මුල් වශයෙන් භාණ්ඩයක් විදිහට මේ පුද්ගලයා සලකනවා. එතකොට සමහරලාට තමුන්ට තමුන්ගේ ජීවිතේ තීරණ ගන්න පව ඔහුට හැකියාවක් නැහැ. ඒ වගේම තවත් යුගයක දේපල දරන්න හැකියාවක් නැහැ. තවත් යුගයක තමුන් භාණ්ඩයක් විදිහට විකුණා දැමීමට හැකියාව තියෙනවා ඒ ප්‍රධානියාට. මෙන්න මේ වගේ දේවල් තුලින් සමහරලාට තමන්ගේ සේවය පැය කීපයක් තිස්සේ දුන්නත් ඒකට නිස්ලෙස වේතනයක් ලබන්න හැකියාවක් නැහැ. මෙන්න මේ තුල තමයි කම්කරුවා කියන පුද්ගලයා නීතිය තුල අර්ථකථනය වෙන්නේ. මානව ගරුත්වයෙන් යුතුව ඉදිරියට යාමට තමන්ගේ ශ්‍රමය දෙන පුද්ගලයාට හිමි නිසි ගරුත්වය දෙන දෙයක් විදිහට තමයි කම්කරුවා නීතිය තුල අර්ථකථනය වෙන්නේ. ඔබතුමිය, කම්කරුවා පිළිබඳව හඳුන්වද්දී අර කිව්වා මේ වහල් යුගයේ වැඩවසම් යුගයේ ඊට පස්සේ කාර්මික යුගයත් එක්ක තමන්ගේ සේවය මුදලට හුවමාරු කරන්න හැකියාවක් තියෙනවා කියන කාරණාව. දැන් මේ විවිධ කාල සීමාන් විවිධ යුගයන් පසු කරලා කම්කරුවා එහෙම නැත්නම් වැඩ කරන මිනිසා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න අරගල කරා. ඒ අරගලයන් තුළ ඔහුගේ සුරක්ෂිතභාවය ඔහු ගොඩනගා ගත්තා. අපි වර්තමානයේ මේ තියෙන තත්ත්වය පිළිබඳව කතා කරනකොට විශේෂම ශ්‍රී ලංකාව තුළ ඊට පස්සේ අපි ජාත්‍යන්තර තලයේ කොහොමද මේ තත්ත්වය ක්‍රියාත්මක වන්නේ කියන බව කතා කරමු. නමුත් අපිට වැදගත් වෙන්නේ අපේ රට පිළිබඳව කතා කරද්දී අප පිළිබඳව, මොකද අපි අපේ රටේ ශ්‍රමය වගුරවන්නේ. ඒ නිසා මේ රට තුළ අපේ සුරක්ෂිතභාවය, අපි වැඩ කරන මිනිසුන් විතර අපේ සුරක්ෂිතභාවය තියෙන්නේ කොතනද, ඒ පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්ද, අපේ රටේ කම්කරුවාගේ සුරක්ෂිතභාවය රකින්න නීතියේ ශක්තිමත්ද, ඒ ශක්තිමත් භාවය මොනතරම් වටිනවද, මේ කියන කාරණාව ටිකක් කතා කරමින් වටිනවා. ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ලංකාව තුළ ගත්තහම අපේ ලාංකික කම්කරුවා අර්ථ දක්වන්නේ විශේෂම මනුෂ්‍යයන් තුළ තියෙන හැඟීම තමයි ඔබ කලින් ප්‍රකාශ කළේ. තමන්ගේ ශ්‍රමය කොයි විදිහට දායක දෙන්නේ අව්වේ දහදිය හෙරලා ඒ වගේ පුද්ගලයෙක් තමයි කම්කරු අයිතීන් පිළිබඳ අරගලවලට යොමු වෙන්නේ. නමුත් ඇත්තටම වර්තමාන සමාජය ගත්තහම මේ කම්කරුවා කියන පුද්ගලයා එතනින් ඔබට දිවගිය යුගයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ අපි ගත්තහම අන්තර්ජාලය තුළ තමන්ගේ දැනුම අන්තර්ජාලය හරහා බෙදා දෙන පුද්ගලයාත් කම්කරු ගණයට වැටෙනවා. නමුත් මේක නීතිය තුළ කොතරම් දුරට අර්ථකථනය වෙනවාද කියන එක අපි විවිධ නීතීන් තුළ විග්‍රහ කිරීම තුළින් සලකා බැලිය යුතු වෙනවා. විශේෂයෙන් අපි නීතිය ගත්තහම නීතියේ කම්කරුවාට තියෙන අයිතීන්, කම්කරුවාට තමන්ගේ දක්වන තමන් කරන සේවයට නිසි ලෙස ගෙවීමක් ලැබීම, ඒ වගේම ඔහුට තියෙනා වූ නිවාඩු, ඔහුට තියෙනා වූ තමන් දරුවෙක් ප්‍රසූත කළපුවාම යාට ලැබෙනා වූ වරප්‍රසාදය, ඒ වගේම තමන් යම්කිසි සේවයක නිරත වෙද්දී ඔහුට වැඩපීමක තියෙන සුරක්ෂිතතාවය, ඒ වගේම තමන් යම්කිසි ආයතනයක අවුරුදු කීපයක් වැඩ කළාපුවාම එයාට ලැබෙනා වූ පාරිතෝෂික දීමනා, ඒ වගේම තමන්ට ස්වාමියා විසින් සහ තමු විසින් දායක කරන අරමුදල්, සේවක අර්ථ සාධක අරමුදල, සේවකයන්ගේ බාර නියුක්ති අරමුදල, ඒ වගේ දේවල්. ඒ වගේම නිසි ලෙස තමන්ගේ නිසි වැටුපක් ගන්නට තියෙන පරිපාලක ආඥා පනත්, ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් කඩවීම අවස්ථාවකදී තමුන්ට නීති ඉස්සරහා පිට යන්නට තියෙන වෘත්තිමය ක්‍රියාමාර්ග, වෘත්තීය සමිතියක් පිහිටවන්න තියෙන අයිතිය, මෙන්න මේ වගේ අයිතීන් තුළ නීතිය විග්‍රහ වෙනවා. විශේෂයෙන් අපි ගත්තහම විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අපේ ලංකාවේ උත්තරීතර නීති විදිහට සැලකෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි ව්‍යවස්ථාව තුළ විශේෂයෙන්ම තමන් කැමති කෙනෙක්ට භාෂණයේ රැස්වීමේ වෘත්තීය සමිතියේ පිහිටවා ගැනීමේ, ඒ වගේම තමන් කැමති විදිහට රැකියාවක නියුක්ත වීමේ මූලික අයිතියක් විදිහට ඒක පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ විධායක හා පරිපාලන ක්‍රියාවකින් මෙම අයිතීන් කඩවුනොත් ඒ පුද්ගලයාට මූලික අයිතිවාසික නඩුකරයකට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම පුද්ගලයෙක්ට මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ වෘත්තීය සමිතියකට බැඳිලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ, ඒ පිළිබඳ අදාළ පවතින රජයන් දැනුවත් කිරීමේ වගකීම තියෙනවා. එතකොට මේ කඩවීමේ මාසයක් ඇතුළත මූලික මිනිස් අයිතිවාසිකම් නඩු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. යම්කිසි කම්කරුවෙක්ට පුළුවන් ගරු අග්ග විනිසුරුතුමාට ඒ වගේ කඩවීමක් තියෙද්දි ලියාපදිංචි තැපැල්ෙන් ලිපියක් යොමු කිරීම මගින් ඒ පිළිබඳ දැනුම් දෙන ඒ වගේ රැකවරණයක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තහම සාප්පුහා කාර්යාල සේවක පනත, ඒ වගේම
සේවා නියුක්තිකයන්ගේ භාරාර මුදල, සේවා නියුක්තිකයන්ගේ අර්ථසාධකාර මුදල, පාරිතෝෂිකාර මුදල, මේ වගේ අරමුදල් මේ වගේ පනත් වලින් විග්‍රහ කරන්නේ මේ කාර්මික කම්කරුවා කියන පුද්ගලයාගේ සේවක අනන්‍යතාවයේ සුරක්ෂිත කිරීම. මෙහිදී අපි විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ සේවකයා, ඒ වගේම සේවයා, සේවා යෝජකයා අතර තියෙන සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවයේ කොතෙක් දුරට පවත්වාගෙන යනවද, ඒ සම්බන්ධතාවය තුළ ඔවුන් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය කොතරම් දුරකට යනවද, ඒ වගේම සේවකයෙක් විදිහට තමන් කොතරම් දුරට තමන්ගේ සේවය ලබා දෙනවද, ඔහුට තියෙන වෘත්තීය වගකීම් මොනවද, සේවා යෝජකයෙක් විදිහට ඔහුට තියෙන වෘත්තීය යුතුකම් මොනවද, මේ දෙක අතර ඝට්ටනයක් සිදු වුණොත් ඒක ආරවුලක් ගාවට යනකොට එහිදී කම්කරුවට තියෙන රැකවරණේ මොනවද කියන එක තමයි නීතිය තුළින් විග්‍රහ වෙන්නේ. හරි, අපි ගත්තොත් එහෙම හුඟක් වෙලාවට වර්තමානය තුල පෞද්ගලික අංශයේ ඉහළ වර්ධනයක් තියෙනවා. දැන් ඉස්සරනම් රජයේ රැකියාවක් කරන එක ලොකු දෙයක්. නමුත් වර්තමානයේදී රජයේ රැකියාවකටත් වඩා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරත වෙන්න කැමති. මොකද විවිධ වරප්‍රසාදයන් භුක්ති විඳින්න හැකියාවක් තිබෙනවා, පෞද්ගලික අංශය තුල ඉහළට යන්න හැකියාවක් තිබෙනවා. නමුත් අර ඔබ කියපු සේවකයා සහ සේවියා අතර බැඳීම පිළිබඳව කතා කරද්දී මුගක් වෙලාවට මීමැස්සෙක් නම් මල නොතලා තමයි රොන් ගන්නෙ. නමුත් සමහර පෞද්ගලික ආයතනවල බොහෝ සේවයන් සේවකයාගෙන් අර මල තලලා ගන්න පුළුවන් උපරිම රොන් ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ තුල සේවකයා කායිකව මානසිකව බොහොම පීඩාවට ලක් වෙනවා. ඒ හරහා ඔහුගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන මූලික අයිතිවාසිකම් කඩවෙන්නත් තියෙන හැකියාව තියෙනවා. මේ කියන කාරණාවේදී කොහොමද නීතිය තුල ඒ නීතියේ ශක්තිමත් භාවය තුලින් සේවකයාට එහෙම නැත්නම් වැඩ කරන මිනිසාට අවශ්‍ය කරන ඒ ආරක්ෂාව ලබා ගන්න පුළුවන් වෙන්නේ? විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි විශේෂයෙන්ම අවධානය කරන්නට ඕනේ තමුන් කරන සේවයේ ස්වභාවය මොකක්ද කියලා. විශේෂයෙන්ම අපි රාජ්‍ය සේවයේ ඉන්නවා නම් රාජ්‍ය සේවකයන්ට අදාළවන්නා වූ විවිධ නීති රීති මාලාවන් තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය සාප්පුහා කාර්යාලය සේවක පනත සහ අනිකුත් පනත් වලින් සම්බන්ධ වෙනවා. දැන් අපි රාජ්‍ය සේවය ගත්තාම විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් සම්බන්ධව ආයතන සංග්‍රහය, විවිධ චක්‍රලේඛ, ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මේ වගේ දේවල් වලින් ඔහුගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තාම පෞද්ගලික අංශයේ සාප්පුහා කාර්යාල සේවකයන් සම්බන්ධයෙන් ගත්තාම මේ අය සම්බන්ධව විවිධ පනත් රාශියකින් ඔවුන්ගේ රැකවරණය ලබා දෙන්නට උත්සාහ කරලා තියෙනවා. එදිනෙදි අපි අවධානය කරන්නට ඕනේ තමුන්ගේ රැකියාවේ ස්වභාවය මොකක්ද? තමුන් නිත්‍ය සේවකයෙක්ද? ඒ කියන්නේ ස්ථීර සේවකයෙක්ද? එහෙම නැත්නම් පරිවාස කාලයක් තුළ ඉන්න සේවකයෙක්ද? එහෙම නැත්නම් යම්කිසි කාල වකවානුවකට ආයතනයකට බැඳුණු සේවකයෙක්ද? මෙන්න මේ මත ඔහුට ලැබෙනව වරප්‍රසාදයන් වෙනස් තත්ත්වයට භාජනය වෙනවා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආයතනයක වැඩ කරද්දී කොහොම වැඩ කළත් අපි කම්කරුවෙක් විදිහට ගත්තහම ඒ කම්කරුවා සනීපාරක්ෂක පුද්ගලයෙක්ගේ සිට විධායක නිලධාරියෙක් දක්වා වන ඒ පරාසය තුළ ඔහුගේ රැකියාවේ ස්වභාවය තුළ ඔහුට ලැබෙනව රැකවරණය කිසියම් ආකාරයකින් සේවා යෝජකයා විසින් අහිමි කරනවා නම් ඔහුට පුළුවන් නීතිය රැකවරණයට යන්න. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව, ඒ වගේම කම්කරු විනිශ්චය සභාවන්, ඒ වගේම පුද්ගලයාට රැකවරණය ගන්න නීතිය රැකවරණය ගන්නට අපහසුතාවයන් තියෙනවා නම් නීති ආධාර කොමිෂන් සභාවැනි ආයතනන්ට යොමු වෙලා, ඒ වගේම සමහරවිට වෘත්තීය සමිති තුලිනුත් කම්කරු විනිශ්චය සභාව හරහා ඔහුට රැකවරණය ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අද දවසේ කම්කරුව ගැන අපි කතා කරද්දී අපිට නීතිය ගත්තාම නීතියේ කම්කරුවාට තියෙන අයිතීන් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ මැයි දිනයක කම්කරුවා දැනගත යුතු වන්නේ තමන්ගේ සේවය, තමන්ගේ ශ්‍රමය දෙද්දී අපි කොයිතරම් දුරට අපි සේවය කරන ආයතනයට අපේ සේවය දෙනවද, ඒ සඳහා අපිට කොතරම් දුරට යුතුකමක් තියෙනවද, ඒ වගේම සේවා යෝජකයාට ඒ සම්බන්ධ ඒ සේවකයාගේ සේවය ගැනීම, ඒ ශ්‍රමය ගැනීම තුළ ඔහු කොතරම් දුරට ඔහුගේ වගකීම් ඉෂ්ට කරනවද, තලාපෙලා ගන්නට කිසිම ආකාරයකින් නීතිය රැකවරණයක් නැහැ, ඔහුට මානව ගරුත්වයෙන් යුතුව තමන්ගේ සේවා ස්ථානයේ සතුටින් සේවය කරන්න තමන්ගේ ශ්‍රමය ලබා දෙන්න කොතරම් දුරට නීතිය රැකවරණය තියෙනවද කියන එක මේ පනත් රාශියේ විග්‍රහ කිරීමෙන් අපිට දැනගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම නිවාඩු ගත්තාම නිවාඩු සම්බන්ධව සාප්පුහා කාර්යාල සේවක පනතේ විග්‍රහ වෙනවා. ඒ වගේම මාතෘ නිවාඩු සම්බන්ධයෙන්
අවිධ පනත්‍රාශයක් තියෙනවා. ඒ වගේම පාරිතෝෂික දීමනා සම්බන්ධයෙන් තමන්ගේ යම් කිසි සේවකයෙක් ආයතනයක වැඩ කරලා අවුරුදු 5කට වඩා වැඩි කාලයක්, ඒ වගේම සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි ඒ තියෙන ආයතනයක සේවය කළා තියෙදි ඔහුට නීතිමය වශයෙන් රැකවරණයක් තියෙනවා පාරිතෝෂික දීමනාවක් ලබන්න. ඒ වගේම පෞද්ගලික අංශ විශේෂයෙන් ගත්තාම සේවක අර්ථසාධ කරමුදල ගත්තාම සේවයාගෙන් 12%කුත් සේවකයාගෙන් 8%කුත් ප්‍රමාණයෙන් ලබා ගන්නා වූ සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම. ඒ තුලින් ඔහුට ගොඩාක් දේවල් ගන්නට පුළුවන්, ණය ගන්නට පුළුවන්, ශිෂ්‍යත්ව ක්‍රම වලට යොමු වීමේ හැකියාව තියෙනවා. මේ වගේ රැකවරණයන් රාශියක් තියෙනවා. සමහර වෙලාවට අපි වැඩවීමක කම්කරුවෙක් ගත්තාම අපි කම්කරුව ගොඩක් වෙලාවට තමන්ගේ අයිතිවාසිකම් ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. තමන් වැඩ කරන ආයතනයේ නිසි ලෙස සනීප ආරක්ෂක සේවාවන් දෙවෙන්නේ. සමහර වෙලාවට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නැහැ. සමහර වෙලාවට ඔවුන්ට නිසි රැකවරණයක් නැහැ වැඩ කරන තැන්වල. ඒ වගේ අවස්ථාවන්වලදී වැඩම විමක සිදුවන අනතුරු, ඒ වගේම ඒ ආයතනය කොතරම් දුරට සෞඛ්‍ය ආරක්ෂිතද, ආරක්ෂිතව ඔවුන්ට සේවය කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් මේ පනත්වලින් විග්‍රහ වෙනවා. හරි, දැන් අවසාන වශයෙන් අපි ලැබිලා තියෙන කාලයත් එක්ක මේ කටයුතු කරන නිසා මේ අවසාන වශයෙන් මට බොහොම කෙටියෙන් සඳහන් කරන්න, යම්කිසි කෙනෙකුට මේ කම්කරුවාගේ අයිතිවාසිකම් පිළිබඳව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඒ තොරතුරු ලබා ගන්න සුදුසුම ක්‍රමවේදය මොකද්ද, සුදුසුම තැන මොකක්ද? ඔව්, කම්කරුවෙක්ට අයිතිවාසිකම් ලබා ගන්න අවශ්‍ය නම් ඔහු විශේෂයෙන්ම ඔහුට කිසිම දැනුමක් නැත්නම් ඔහුට කම්කරු කාර්යාලයට නාරහන් පිට තියෙන ප්‍රධාන කම්කරු දෙපාර්තමේන්තුවට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රදේශවල කම්කරු කාර්යාල පිහිටවලා තියෙනවා තමන්ගේ පදිංචි ප්‍රදේශයේ, ඒ වගේම තමන් සේවකන ස්ථානවලට අදාළව කම්කරු කාර්යාලය තියෙනවා. ඒ ඕනම කම්කරු ආයතන කාර්යාලයකට යොමු වෙලා තමන්ට අවශ්‍ය රැකවරණ ගන්න පුළුවන්. ඒ වගේම නාරහන් පිට කම්කරු දෙපාර්තමේන්තුව තියෙන සියලුම කම්කරුවන් සම්බන්ධ සියලුම වගකීම් යුතුකම් ඒ සම්බන්ධයෙන් රැකවරණ දෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව. ඒ වගේම ඔහුට නීතිමය වශයෙන් රැකවරණ අවශ්‍ය නම් ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම සභාවට යොමු වෙන්න පුළුවන්. ඔහු වෙනුවෙන් නොමිලේ තමයි යම් කිසි ආදායම් මට්ටමක් බලනවා. නොමිලේ තමයි කම්කරුවන් සම්බන්ධයෙන් පෙනී සිටින්නේ. ඒ වගේම තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකදී නීතිඥ සංගමයේ නීති ආධාර පදනම හරි නීති ආධාර කොමිසම සභාව හරහා හරි යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම තමන්ට පෞද්ගලිකවම ගරු අගමිනිසුරුතුමාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කිරීමෙන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ වුණයි කියලා දින 30ක් ඇතුළත විධායක හා පරිපාලන ක්‍රියාවකින් කඩ වුණොත් ඒ වගේ රැකවරණ ගැනීමේ හැකියාව තියෙනවා. වැදගත්ම කාරණා මොකද, හේතුව මේ පිළිබඳව අවබෝධය තියෙන පිරිස කොපමණද කියන කාරණාව මේ සමාජය තුළ ජීවත් වෙන උදවිය අතරින් බැලුවහම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මේ කියන දැනුවත්භාවය ඔබ ලබන එක අතිශයම වැදගත් වෙනවා. අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. ඔබතුමිනේ බොහොම ස්තුතියි. ආයිබෝන් කියලා සමදෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා කම්කරුවා පිළිබඳව කතා කරද්දී කම්කරුවා කියන නම එක රාමුවකට කොටු කරලා බලන්න උත්සාහ කරන්න එපා. මොකද හේතුව රටේ සංවර්ධනයට දායක වෙන සියලු දෙනාම කම්කරුවන්. ඒක කායික වේවා මානසික වේවා ඕනම ආකාරයකින් තමන්ගේ ශ්‍රමය වගුරුවන තමන්ගේ මහන්සිය සමාජයට රටට ලබා දෙන පුද්ගලයා තමයි කම්කරුවා වෙන්නේ. ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ඒ අවබෝධය ලබාගෙන ඔබ කටයුතු කරන්න, ඔබේ අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයෙන් ජීවත් වන්න. එහෙම වුණොත් ඔබෙන් ඔබට ලැබිය යුතු වටිනාකම නිසි ලෙස ලබා දෙමින් ඔබේ ඒ සේවය ලබාගනි. ඒ නිසා ඒ මතක් කිරීමත් එක්ක අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න විඳිනේ උදැසන සමගින්. විරාමෙන් පස්සේ අපි විඳිනේ උදැසනින් නැවත මුණ ගැහෙනකොට පසුගිය 29 වෙනිදා සෙනසුරාදා රාත්‍රිය ඔබට බොහොම සුන්දර රාත්‍රියක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. මොකද හේතුව ඔබ මාස ගණනාවක් පුරාවටම හිරුත් එක්ක බොහොම උවමනාවෙන් ආසාවෙන් හිරු මෙගාස්ටා වැඩසටහනට ඇල්මක් දක්වමින් සම්බන්ධ වෙලා ඒකේ තියෙන උණුසුම විඳිමින් ඉඳලා අවසානයේදී අවසන් මහා තරගය පසුගිය දිනේ පැවැත්තුණා. ඉතින් එහි ජයග්‍රාහක කණ්ඩායම බවට පත් වුණේ ඔබ බලාපොරොත්තුෙන් ඉන්නත් ඇති, සමහර විට ඒක ඔබට පුදුමයක් වෙන්නත් ඇති. කොහොම වුණාද කියන්නේ මම දන්නේ නැහැ. සූර්යන්ස් කණ්ඩායම, සූර්යන්ස් කියන්නේ අපි මුලින්දම්ම කිව්වා බොහොම පෙරලිකාර කණ්ඩායමක්, කොයි වෙලේ ආක්‍රමණය කරයිද කියලා හිතාගන්න අමාරුයි. ඒ හිතුවා වගේම හරි ආක්‍රමණය බොහොම හොඳින් සාර්ථකව සිද්ධ කරා. ඉතින් අද ඇවිල්ලා ඉන්නවා සූර්යන්ස් කණ්ඩායම. මොකද හේතුව මේ තියෙන සතුට අපි විඳ ගන්න ඕනේ, කතා කරන්න ඕනේ. එයාගේ අදහස් මොනවද ඔබට දැනගන්නට අහන්නට ආසාව ගෝමනාවක් ඇති.
අපි හඳුනා ගන්න සූදානම් මේ පැත්තෙන් අපේ සූර්යන් ස්කන්ඩාවේ නායිකාව සහ තවත් ප්‍රබල සමාජිකාවක් ආයිබෝන් දෙන්නටම සුබදාසන. ආයිබෝන් සුබදාසන. හරි දැන් මේ පිළිබඳව කතා කරද්දී අපේ නායිකාව යුරේනි යුරේනි නොෂිකා කිව්වහම මේ මම අර කිව්වේ ඒකයි. බොහොම ආක්‍රමණශීලී බොහොම උද්‍යෝගිමත් විදිහට වැඩසටහනට සම්බන්ධ වෙලා මුල ඉඳන්ම තමන්ගේ ඒ ශක්තිය පෙන්නුම් කරා. දැන් මේ පැත්තේ මේ විදිහට අඳුනලා දුන්නාට පස්සේ කතා කරන්න චුට්ටක් මට වෙලාව දෙන්න. මේ එහා පැත්තට යන්න ඕන මොකද හේතුව අපේ හිතවත ධනුෂ්ක එහා පැත්තේ ඉන්නවා අපේ සූර්යන් ස්කන්ඩායමේ තවත් ප්‍රබල සමාජිකයින් කීප දෙනෙක් එක්ක. දෙන්නේ කඩු හැබැයිනේ. ඔව් රුවන් අපි හැමෝටම සුබදාසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ තරු සමග ගත කරන්න ලැබෙන එක මෙහෙම ඉඳගෙන ඔබ සමගින් කතා කරන්න ලැබීමත් මම හිතන්නේ ඉතාමත් වාසනාවක් කියලා අපි දෙන්නත් මේ අවස්ථාවේ හිතනවා. ඒක්මක් නිසාද කිව්වොත් එහෙනම් මේ වැඩසටහනත් එක්ක මේ ශ්‍රී ලංකාවේ මේ රියැලිටි වැඩසටහනට සහභාගී වුණු මේ තරු මේ කලාකරුවන් තවත් ඉහළ තැනකට ඔවුන්ගේ දක්ෂතාවන් දකින්නට අර සැඟවිලා තිබ්බ සමහර දක්ෂතාවන් එළියට ඇවිල්ලා ඒවා යම්කිසි ඉතාමත් හොඳ ප්‍රමිතියකින් නැවතත් අපේ මේ රංගන ප්‍රතිභාවන් තුලින් එළියට ගෙනෙන්නට හැකියාවක් ලැබුණු රියැලිටි කරණේ තවත් ඉතාමත්ම සුවිශේෂී වැඩසටහනක් හැටියට අපිට හිරු මෙගාස්ටාර්ස් හඳුන්වන්න පුළුවන්. ඉතින් අද මේ අවස්ථාවට සහභාගී වෙන මේ කණ්ඩායමේ හිටපු ප්‍රබලතම සමාජිකයන් තිදෙනා හැටියට අපි වුණ හඳුනා ගන්න සූදානම්. මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ අසංග පෙරේරා අපේ ප්‍රවීණ කලාකරු ආයිබෝන් සුබදාසනක්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා පැතුම් රුක්ෂාන් පැතුම් ආයිබෝන්. ඒ වගේම අකිල ආයිබෝන් සුබදාසනක්. මේ තිදෙනා ගැනම කතා බහ කරද්දී මට ඇත්තටම අසංග වේදිකාවට එද්දී මට හිතා ගන්න බැරුණා මම මේ වැඩසටහන මුල ඉඳන් මේ මාස 6ම නරඹපු කෙනෙක් අසංගට මෙච්චර හොඳට නටන්න පුළුවන්ද කියලා මම දැනන් හිතියේ නෑ. හැබැයි මේවා හරිම අභියෝග, මේවා ඉතාමත් හොඳ අභියෝග. මේ අභියෝග ජයග්‍රහණය කරන්නට හැකි වුණු කෙනෙක් පැතුම්ට ඉස්සරට වඩා තිබුණු ආකර්ෂණය මම හිතන්නේ ඔබේ රසිකාවියන්ගෙන් වැඩි වෙලා මේ තියෙනවා මේ වැඩසටහනත් එක්ක. ඒ වගේම අකිලඩිතින් තව මොනා කතා කරන්නද මම අර රජ චරිතයෙන් එහා පැත්තට ගිහිල්ලා මෙගාස්ටාර් කිරුලේ තවත් ඔටුන්නක් පැලඳිලා තියෙනවා. ඒ එක්කම අපි මේ අවස්ථාවේ මතක් කරනවා ඇත්තටම කාර්යබහුල ජීවිතයත් එක්කම අද දවසේ මේ වැඩසටහනට එන්න බලාපොරොත්තු වෙන හිටපු මාරියා සිංහවංශ සහ හිමාලි සයුරංගී අපිට මේ අවස්ථාවේදී මේ කතා බහට එකතු කරගන්න බැරුණත් අපි ඔවුන් ඉතාමත් ආදරෙන් මතක් කරා. ඔවුන් ගැන කණ්ඩායමේ නායකවත් එක්කත් මේ කතා කරන්න සූදානම් ඉන්නවා. රුවන් අපි ওই පැත්තෙන් ආරම්භ කරමු. ওই hina වෙවි ඉන්න සමාජිකයෝ දෙන්න තමයි මම හිතන්නේ මේ සිනහව මේ කටයුත්ත ඇතුලේ ගොඩක් තියෙන ඉති අපි කතා කරමු. ඔව් මොකද මේ නායිකාව බොහොම ප්‍රබලයි. නායිකාවගේ නායකත්වයෙන් තමයි මේ අපි කියන්නේ ගේම් එක ගොමර ගැහුවේ. යුරේනි දැන් අර අපේ මේ නිල්මිනි තෙන්නකෝන් ෂාක්‍යන් ස්කන්ඩායමේ නායිකාව බොක්සින් මැච් එකත් එක්ක නේ දැක්කනේ අපි එදා අපි කිව්වනේ ස්ටේජ් එකේදී අපි අප්ඩේට් දෙනකොට මේ කිව්වා කොහොමරි ගානවා මොකද කිව්වේ හතර වර්ගෙන් යන්නේ මොකද්ද කිව්වා වචනයක් පාවිච්චි කරා. ඔව් හතර කොණෙන් යන දුන්නේ වත් ඔක්කොම අල්ලලා හතර කොණෙන් යන කොහොමද දැන් අපි මේ ජයග්‍රහණය පිළිබඳව නායිකාව විදිහට කොහොමද දරන ආකල්පය මේකෙන් කතා කරමු. මේක කණ්ඩායම් හැංගීමකින් යුක්තව කරපු දෙයක් නේ. ඒක නායිකාව විතර ලොකු දෙයක් කියන්නේ නැති. මට එදා ෆයිනල් ස්ටේජ් එකේ දුන්න වෙලාවේ මට කියාගන්න දෙයක් තිබුණා. නමුත් ඒක කියන්න බැරි මම හිතන්නේ අපි කාල වේලාවත් එක්ක. නමුත් මුලින්ම මට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ස්වභාව ධර්මයට. මේ අපිට අපේ ටීම් එකට එදා ශක්තියක් වුණාට සහ ඉතුරු ටීම් හතරටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද හේතුව සූර්යන් ස්කන්ඩායමේ ජයග්‍රහණයට අනිවාර්යයෙන්ම අනිත් ටීම්ස් හතරේ ඔවුන්ගේ දක්ෂතාවයන් ඔවුන්ගේ අභියෝග හැමදාම නිතරම අපේ කණ්ඩායමක් විදිහට අපිව ශක්තිමත් කරා. ඉතින් ඒක නිසා මගේ මේ වෙලාවේ ඉතුරු කණ්ඩායම ශාක්‍යන්ස් මායන්ස් රාවන්ස් ආර්යන්ස් කියන ටීම්ස් හතරටම දෙනවා. මොකද සූර්යන් ස්කන්ඩායම හිරු මෙගාස්ටාර් කියපු පැරදුවා නම් පැරදුවේ කණ්ඩායම් හතරෙන් ලැබුණු අභියෝගය එක හා සමානව. සහ අපිත් එක්ක හිටියා ගොඩාක් කටි උදව් කරපු මේ මාස 6 හේ හැම කෙනෙක්ම නම් වශයෙන් කියන්න බැරුණත් අපේ ස්ක්‍රිප්ට් අපිට වලට උදව් වුණා. අපේ කොරියෝග්‍රාෆර්ස්ලා හිටියා, බෑකප් ඩාන්සර්ස්ලා හිටියා, අපිට ප්‍රොප්ස් කරපු කට්ටිය හිටියා, වෙනම අපිට කේබල් කරපු කට්ටිය. මේ හැම කෙනෙක්වම නම් වශයෙන් කියන්න බැරුණත් හැම කෙනෙක්වම ආදරේ මතක් කරලා ස්තුතිවන්ත වෙනවා. නායිකාවක් විදිහට මම කියන්නේ මම තමයි මේ ටීම්ස් පහේම ගත්තොත් වාසනාවන්තම නායිකාව. මොකද හේතුව මගේ නායකත්වයට වඩා මං හිතන්නේ අපි හත් දෙනාගෙම එකමුතුව සහ අපි හත් දෙනාගෙම හිත් හරි හයිය හය දෙනෙක්මට හම්බුනේ. ඉතින් ඔවුන් හැම කෙනෙක්ම මටත් වඩා කැප වෙලා මං හිතන්නේ මේ හිරු මෙගාස්ටාර්ස් ෆයිනල් එක ජයග්‍රහණය කරන්න සෑහෙන කැපුණා. ඒ වගේම විශේෂයෙන් අකිලගේ පවුලේ උදවිය ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ජැක්සන් ඇන්තනි මහත්මයා ඇතුළුව ඔහුගේ පවුලේ සියලුම දෙනා
අපිට හිරු මෙගා ස්ටාර්ස්ලු උදව් කරා. ඒ වගේම අනිත් හැම කෙනෙක්ම සමාජිකයන් පවුලේ මම හිතන්නේ අසංගයේ පැතුම්ගේ පියුමිගේ උමාරිගේ මේ හැම කෙනෙක්ම අපේ පවුලේ සමාජිකයන් අපිත් එක්ක හිටියා. ඉතින් මේ හැම කෙනෙක්ගේම ශක්තිය ධෛර්ය ආශිර්වාදයේ උඩ මම හිතන්නේ අපිට හොඳ දෙයක් එදා කරන්න පුළුවන් වුණා. මට ගොඩක් සතුටුයි ඇත්තටම සිහිනයක් සැබෑ වීමක් හිරු මෙගා ස්ටාර්ස් කියන්නේ මොකද මාස 6ක් කියන්නේ අපි දැන් නැතුව ගියාට අවුරුද්දෙන් භාගයක්. ඉතින් අවුරුද්දෙන් භාගයක් අපි මේ වෙනුවෙන් මහන්සි වුණා අපිට හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා මගේ සමාජිකයන්ට අද හිරු මෙගා ස්ටාර්ස් වලින් පස්සේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මම දකින විදියට වුන් අනිවාර්යයෙන්ම සෑහෙන තැනකට හිරු මෙගා ස්ටාර්ස් වලින් වුන්ට යන්න පුළුවන් වෙලා තියෙනවා. තව එක අඩි දෙක තුනක් හරි වුන් ඉස්සර වෙලා අද වුන් සෑහෙන වුන්ට කියලා අනන්‍යතාවයක් ගොඩනගාගෙන තියෙනවා හිරු මෙගා ස්ටාර්ස් තරහා. ඒකට මං හිරු ටීවී එකට ස්තුතිවන්ත වෙනවා. හරි. බොහොම මේ සංවේදී අවස්ථාවක් බවට පත් වුණා මේ එදා ජයග්‍රහණය ප්‍රකාශ කරන දවස වෙලාව. ඒකදී අපි දැක්කා කට්ටිය මොන විදිහටද ඒක ප්‍රතිචාර දක්වේ කියලා. ඒක ටිකක් අපි අයසරයක් බැලුවා නම් හොඳයි නිෂ්පාදකතුමා කියන සූදානම් කියන කියලා බලමු. විවර කරමින් අපි දෙන්නට ඉතින් අවස්ථාවක් තියෙනවානේ. පොඩක් පැත්තට යන්න. මටත් අවස්ථාවක් තියෙනවා. කාටත් හොරි. හරි. හැමෝගෙම හෘද ස්පන්දනය වැඩි වේගෙන යනවා. හරි. ඔබ දැක්කා නේද? මම දැක්කා. අතෙන්ම ඒ ජයග්‍රහණයට හිමිකම් කියන්නේ නිර්මිනි යුරේනි ඔබ දෙපළගෙන් එක් කණ්ඩායමක්. ඉතාමත් හොඳින් තරඟ වැදුනා යුරේනි ඔබ. නමුත් ඔබට අතපසු වීම් බොහෝ දෙයක් සිදු වුණා කියන්නත් පුළුවන් මේ දිග ගමනේදී. ඒ වගේම ඔබ හොඳ ප්‍රතිචාර ලබා ගත්තා බොහෝ අවස්ථාවලදී. නමුත් ඇතැම් විට ලබා ගන්නට සිදු වුණේ ඔබගේ කණ්ඩායමට මීට වඩා දක්ෂතාවයක් පෙන්වන්න තිබ්බයි කියපු ප්‍රතිචාර. කොහොම වුණත් අද රාත්‍රිය මේ අවසන් තරගෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායම ඔබ තෝරාගෙන ඇත්තේ නිල්මිණි අතරින් ඒ කණ්ඩායමක් නම් කිරීමටද එහෙම නැත්නම් යුරේනි අතරින් ඒ කණ්ඩායම නම් කිරීමටද මේ ඔබ සැබෑ වෙනසක් ඇති කරන්නට සමත් ප්‍රතිඵලයක් වෙන්නට පුළුවන්. ඔව් නිල්මිණි ඔබ මේ අවස්ථාවේ ඔබේ බලාපොරොත්තු රඳවාගෙන සිටින්නේ ඒ ජයග්‍රහණය ලැබිය යුත්තේ ඔබටයි කියා. යුරේනි ඔබත් ඒ වගේම බලාපොරොත්තුෙන් සිටිනවා. නමුත් අද ජයග්‍රාහක බවට පත්වෙන්නේ ඒ ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වෙන්නේ මේක මට කියන්න බෑ මොකද මේ කණ්ඩායම් දෙකම ඒ තරමටම දක්ෂයි. ශාක්‍යන්ස් ඔබ අද දවසේ ජයග්‍රාහී භාවතේ සිටිනවා. සූර්යන්ස් හිරු මෙගා ස්ටාර්ස් කිරුළ දිනාගන්නේ ඔබයි. ඒ මතකද ඒ මොහොත මතකද? ඇතර මහන්නේ ඇඟ හිරිවැටලා දාඩියක් දාලා වගේ. මට ප්‍රෝග්‍රෑම් එක තමයි බලන්න හම්බුනේ මම අද ගිහලා බලවලේ. කමල් අද්දරාරච්චි අපි ආදරය කරන අපේ ආදරණීය කලාකරුවා තමන්ගේ කාර්ය බොහොම හොඳින් කරානේ. ඒක ටිකක් අර චුයින්ගම් එක වගේ ඇදලා තමයි අතහැරියේනේ. එතකොට දැන් මං අහන්නේ ඒ ඇදලා අතහැරපු වෙලාව මතකද ඔයාට? ආර ෂොක් වෙලා හිටියේ ඇස් දෙකත් උඩ ගියා. මං දැන ශාකිත් කිව්වා මං හිතුවා හරි ඕකේ. නමුත් අපි හත් දෙනාම ඇත්තටම කියනවා නම් without exaggeration අපි හත් දෙනාම හිතුවා අපි අපේ උපරිමම කරා.
දින්නත් පෙරදුරත් අද අපි එළියට ගිහලා පාටි කරනවා. අපි හන්දේ නැයිති. හොඳටම පාටි කරනවා කියලා. ඉතින් ඇත්තටම අපි ෆුල් රිලැක්ස් එකේ ස්ටේජ් එකේ හිටියේ නමුත් අර අන්තිම මොහොතේ හැබැයි ඇස් වලින් එක පෙනුනේ නැහැ. මාර ටෙන්ෂන් එකක් ආවා. එකපාරම කමලයි ෂාකෙත් කිව්ව මොකක් හරි කමක් නැහැ. ඊට පස්සේ ෂාකියන්ස් කියලා ඔබ ජයග්‍රහණ මාවතේ ඉන්නවා කියලා අන්තිමට කිව්වම අපි ටික වෙලාවක් ආයියාගේ මොනිටර් එක කට්ටි බලන් ඉඳියා. සූර්යන්ස් දින්නකවම ටිකක් එක රෙජිස්ටර් වෙන්න වෙලාවක් ගියා මට ඔළුවට. බට් ඒක දකින්නකොට ඇගේ හිරිකඩු. හිරිකඩු පිපෙනවා. හරි. පියුමි අපි කතා කරමු දැන් එදා ඒ අත්දැකීම. මොකද හේතුව ඔබ බොහොම කැපකිරීමක් කරා. මම හිතනවා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්, ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ක්ෂේත්‍රය තුල දීර්ඝ කාලයක් ඉන්න කෙනෙක්. දැන් මේ වගේ අවස්ථාවකදී මේ උද්වේගකාරීභාවය එදා දැනුනේ කොහොමද මගේ හදවතට? ත්‍රිමුණන් මේ මම ගොඩක් ආසාවෙන් ආපු දෙයක් තමයි මේ හිරු මෙගාස්ටාර් මගේ පළවෙනි රියැලිටි අත්දැකීම. නමුත් මේකට කතා කරද්දී මං හිතුවා හිරු දෙයක් කරත් හොඳ දෙයක් කරනවා. එහෙනම් මම මේකට සහභාගී වෙන්න ඕනේ කියලා. ඒත් එක්ක මට මං හැමතිස්සෙම කියන්නේ නැත්නම් මට හොඳ පවුලක් ලැබුණා කියන එක. මේ යාළුකම හැමදාම තියෙන්න ඕනේ කියන එක. ඉතින් ඒකත් එක්ක එදා දවසට අපි ගොඩක් එක දිගට අපි රිහර්සල්ස් කරේ නැහැ. ඒක ඇත්ත කියන්න ඕනේ. මම හිතනවා අපේ ටීම් එකේ තියෙන අමුතු මේ වාසනාවක්. අර ස්ටේජ් එකට ගිහම අර තිබ්බේ නැති දේවල් කරන්න පුළුවන් වීමේ ශක්තියක් තියෙනවා මේ 6 දිනාටම 7 දිනාටම. ඉතින් ඒකත් එක්ක අපි එදා දවසේ හොඳ සටනක් දුන්නා. අර සමහර අවස්ථාවලදී දැන් පරාද වෙනකොට අපිට එන්න ඕනේ දුකක්නේ. ඒ අවස්ථාවත් අපි හරි සතුටක් කරගෙන හිටියා. අපි කතා වුණා පටන් ගන්න ඉස්සෙල්ලාම අපි ඔක්කොමලම ප්‍රයාස කිනකොට මම කතා කළ කිව්වේ අපි අද දවසේ පරාද වුණා අපි එළියට යනවා. අපි අද දවසේ හොඳට එන්ජොයි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අර හොඳ මානසිකත්වයකින් ධනාත්මක චින්තනයකින් තමයි අපි අපේ වැඩේ පටන් ගත්තේ. මම හිතනවා ඒ හින්දම තමයි අපිට හොඳක් සිද්ධ වුණේ කියලා දකින්නත් ඇති. අර අවසාන වෙනකොටත් අපි ඔක්කොමලම අත්හල්ලගෙන හරි ආදරෙන් හිටියේ. ඒ ආදරේ හැමදාම අපි අතර තියෙනවා. ඒකදී මේ ශක්තිය අපිට ඒ සුළු දේන් උනත් හොඳට පෙවුනා. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී යුරේනි පියුමි ගොඩක් දේවල් කතා කරා. එයාගේ අදහස් කිව්වා ජයග්‍රහණය පිළිබඳව. එහාපැත්තේ 3 දෙනෙක් ඉන්නවා. එයාටත් අදහස් දක්වන්න අපි ඉඩ කඩ දෙන්න ඕනේ. අපි ධනුෂ්ක පැත්තට තමයි යන්නේ. අදහස් දැක්වීමට ඉඩකඩ ලබා දීම සහ මේ කටයුතු වලින් පස්සේ මේ තරුණ පරපුරට හොඳ සිනමා නිර්මාණ ලැබීම පිළිබඳව මේ වේදිකාවේදී සෑහෙන කතාබහට ලක් වුණා රුවන්. ඇත්තටම අකිල එක්ක මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ අකිල ඔබ කලා පවුලක පැවතෙන්නේ. ඔබේ පියාත් මේ සිනමා අධ්‍යක්ෂණයේ ඉන්න ප්‍රධානතම අධ්‍යක්ෂකවරයෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔබට ඔබ ඇතුළු කණ්ඩායමට මේ ලැබුණු කමෙන්ට්ස් අපේ විනිශ්චය මණ්ඩලයෙන් ස්වර්ණමලවරච්චි ප්‍රවීණ සිනමාවේ දිනිය කියනවා ඔබලට කමෙන්ට්ස් ලබා දෙද්දි ඇත්තටම මම නම් කියන්නේ මෙච්චරයි ඔබලට හොඳ නිර්මාණ ලැබෙන්න ඕනේ ওই දක්ෂතා දක්වන්න කියන කාරණය ඇයි බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළා. මේ විනිශ්චය මණ්ඩලයේ හිටපු ප්‍රවීණ රංගදරයන් දැක්වූ අදහස් ඔබේ කණ්ඩායමට ඔබේ මේ හිටපු සමාජිකයන්ට කොයිතරම් වැදගත් වුණාද අපි? ඒ කියන්නේ ඒ කතාව මේ හිරු මෙගාස්ටාර් වැඩසටහන පුරාවටම හැමෝටම කියපු කතාවක් වෙනවා. ඇත්තටම ප්‍රශ්නේ තිබුණේ ලංකාවේ අපිට අපේ තරුණ පරම්පරාවට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා පෙන්වන්න නිර්මාණ බිහි වුණේ නැහැ. නිර්මාණය කරනකොටම ඒ කෑල්ල අයින් කරලා තමයි නිර්මාණ බිහි කරේ. ඒක තමයි හේතුව වුණේ කාටවත් ඒක කරන්න බැරි වෙන්න. හැබැයි හිරු මෙගාස්ටාර් වේදිකාවේ අපි රඟනවා දැකලා දැන් නිර්මාණයක් කරනකොට චිත්‍රපටි කලාකරුවා හිතයි දැන් අපි මෙහෙම ජවනිකාවක් මෙතනට දාගන්න ඕනේ. හේතුව එහෙම කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා ඒගොල්ලෝ දැක්කා. හින්දා අද ඉඳන් එහෙම නිර්මාණ බිහි වෙයි. උසස් නිර්මාණ ලංකාවේ බිහි වුණා. ලංකාවේ චිත්‍රපටි ශාස්ත්‍රයේ අර්බුදයක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට එක එක නිර්මාණ අර අපි කියන જાතිය නිර්මාණ අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් හිරු මෙගාස්ටාර් වේදිකාව බලන් හිටපු ලංකාවේ අධ්‍යක්ෂකවරු දැන් ඒ කෑල්ලටත් ඉඩක් තියලා නිර්මාණ බිහි කරා. එතකොට ඉතින් අර අපි හැමදාම හිරු මෙගාස්ටාර් වේදිකාවේ perform කරා වගේ අපි ඒ තැන් වලත් perform කරයි. කියන්නේ මේ ආගෙනේ අද තියෙන සන්තෝෂය ඇත්තටම ජයග්‍රහණය කරලා අපු සන්තෝෂයක්නේ. වැඩියෙන්ම තියෙන සන්තෝෂය වෙන මොකක්වත් හින්දා නෙමෙයි. එදා දවසේ අර යුරේනි කිව්වා වගේ අපි යනකොටම අපිට නිකන් හිතුණා අපිත් දිනයි කියලා. ඒකට ප්‍රධානම හේතුව උනේ අපේ කණ්ඩායම ගත්තොත් එහෙම අපේ කණ්ඩායමේ එක් එක් අයට තියෙන ප්‍රේක්ෂක ආදරය. ඒ හින්දා අපි දන්නවා ප්‍රේක්ෂකයෝ අතේ අපි හරි දෙයක් කරොත් අපේ දේ අපි වරද්දන්න නැතුව හරියට කරොත් ඒ කරපු නිර්මාණයට ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා. කවදාවත් ප්‍රේක්ෂකයෝ අපිව පල්ලෙහාට දාලා නැහැ. අපි වැඩේ හරියට කරා නම් අපිට තියෙන්නේ සන්තෝෂෙන් ඉන්න. ඊටු ටික ප්‍රේක්ෂකයන්ට බාරයි. හරිම සන්තෝසයි ප්‍රේක්ෂකයෝ අපිට මෙච්චර ආදරය කරනවා කියලා දැනගන්න ලැබීම ගැන.
ඒක තමයි අද මම මෙතන ඉඳගෙන ඉන්නකොට මට ලැබෙන අභිමානයේ ප්‍රධාන සතුට. අනිවාර්යයෙන්ම අපිත් එක්ක ඉන්න එක. මම හිතන්නේ ඔබ ඊටමත් ආඩම්බරයෙන් මේ දේවල් කතා කරනවා. අපි අනික් සමාජික දෙන්න එකත් කතා කරන්න සූදානම්. හැබැයි ඇත්තටම මේ අකිල කතා කරපු කාරණයත් එක්ක මේ වැඩසටහනේ තියෙන ප්‍රමිතිය. අපි හිරු Golden Film Awards වලින් ගත්තාම එවැනි වැඩසටහනක් යම්කිසි ප්‍රමිතියකට සිදු කරන්නේ කෙසේද? ඒ වගේම මෙවැනි රියැලිටි වැඩසටහනක් ශ්‍රී ලංකාවේ නාලිකාවක් හැටියට ඒ નિયම ප්‍රමිතියට සිදු කරන්නේ කෙසේද? හිරු TV ලබා දුන්නු ඒ ආකර්ෂණය සහ අපේ සිනමාවට ලබා දුන්නු ආයතේ තමයි ඒවන්නේ මෙවැනි අපේ තරුණ කලාකරුවන් තවත් ඉදිරියට උන්ගේ දක්ෂතා අරන්නේම. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඔබ හසවගෙන එකතු වෙනවා. හොඳයි අපි නැවතත් වින්දින උදෑසන සමගින් එකතු වෙන්නේ. අපේ සූරෙන්ස් කණ්ඩායමේ ඉන්න මේ තරුත් එක කතා කරගෙන ඉද්දී අපි අසංගයර ගාවට වෙනවා. දැන් අපි මේ තරඟාවලියේදී මේ අවසාන මහා තරඟයේදී වුණත් අපි දැකපු දෙයක් තමයි ඔබේ කණ්ඩායම එකමුතු වීම සහ හැමෝම බොහොම අපූර්ව විදිහට මේ දේවල් වලට මුහුණ දීම. ඕනෑම සාමාන්‍යයෙන් බැටල් එකක් ජයග්‍රහණය කරාට පස්සේ ඒක වුණාට පස්සේ ඉතින් ඒක කරේ කොහොමද? ඒකේ තිබුණු අර ස්ට්‍රැටජි එක මොකද්ද? ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් එළියට එනවා සමහර තැන්වලදී. ඇත්තටම මේ කණ්ඩායමේ තිබුණු ප්‍රධාන දේ මොකද්ද මේ ජයග්‍රහණය කරන්න උබල මොනාද ඒ වගේ කරපු දේවල්? ඔබ අනිත් පැත්තට ටිකක් වෙනසක් අපි දකින්න ඕගලන්ට. ඔව් ඇත්තටම ජයග්‍රහණය කරන්න කියන්නේ මෙහෙමයි. අපි දැන් ওই ෆයිනල් වලට එනකොටම අපි මෙගාස්ටාර් දිනලා ඉවරයි. මේක කියනවා අපි 7 දෙනා අපි 9 දෙනා මේක දිනලා ඉවරයි. මේ 29 වෙනිදා එනකොට අපි දිනලා ඉවරයි. 28 වෙනිදා අපි මේක දින්නා. දින්න හේතුව තමයි ලංකාවේ ආටිස්ලා 35ක් මේ තරඟයට ඉදිරිපත් වුණා. එතකොට අපි කොහොම හරි ෆයිනල් ආවා. ඒ අපි කට්ටියම හිතුවේ මේක හෙට පෙරදුනත් අපි දිනු. අපි මනස හදාගත්ත ඇතන්ට. ඉතින් අපි දිනපු නිසා අපි එදා 28 වෙනිදා රාත්‍රියේ අපි ගොඩක් වෙලා වේදිකාවත් එක්ක හිටියා. වේදිකාව ස්පර්ශ කරා, වේදිකාවට වැන්දා. ඒ වේදිකාවත් මොකද අපි එතන ලොකු දෙයක් කරා. ජීවිත අවදානම් අරගෙන මම හිතන්නේ අකිල පවුලක් හැදුනේ. ඔව් එතන ලොකු පවුලක් අර පියුමි කියනා වගේ නිතරම ලොකු පවුලක් ඇති වුණා. ඒ වේදිකාවත් එක්ක අපි කතා කරා. අපිට සෑහෙන උදව් කරා මේ තරගාවලි අපේ ජීවිත සමහර අවස්ථාවල මේ යගේ නලල පැලුණා මේ කකුල් කපලා ගියා මේ හැම දෙයක්ම වුණා දැන් ඔක්කොම අතරදී මගේ කකුල් ඇමැට් වෙනවා මම මේ වගේ මේ අසංග වගේ පුද්ගලෙක් කොහොමද නටන්නේ එන අපහසු කාර්යයක් ඉතින් ඒක කරා ඉතින් ඒ කරපු එකේ දේ තමයි අපි දවස් හිතාගත්තේ නෑ අපි මේක දිනනවා අපි දිනු රයිට් අපේ මනස හදාගත්තා ඒකත් එක්කම අපි හැම වෙලාවකම ජයග්‍රහණය පිටිපස්සේ අපි හිතුවේ අපේ එකමුතුකම මොන ප්‍රශ්නේ තිබ්බත් මේක ඇත්තටම ශ්‍රී ලංකා ටීම් එක වගේ තමයි අපි මේ විශ්වාස කරන්න බෑ කොතනද ගහන්නේ කියලා මොකද මෙන්න පැරදිලා ඉන්නවා ශ්‍රී ලංකා ටීම් හරියට මේ වගේ තමයි මොකද මේ අපි අන්තිම තප්පර කීපේ වෙනස් කරනවා රයිට් මේක මේ වෙලාවේ මෙතන වෙනස් වෙන්න ඕනේ අපි මේක වෙනස් කරමු සමහර වෙලාවට ප්‍රැක්ටිස් කරලා නැහැ අර ස්ක්‍රිප්ට් එකේ තිබ්බ වචනමද කියුවේ? නෑ. ජීවිතේ නම් ස්ක්‍රිප්ට් එකේ නෑ. ඒ වෙලාවේ දැන් සමහර වෙලාවට දැන් සෙට් එකට අපිට මේ ඩිලන් අසේලේ සියලුම දෙනා කලා අධ්‍යක්ෂවරු අපිට උදව් කරා. ඒ අතරේදී මම හිතන්නේ පීම මතකද බූරු වැඳක් එහෙම ගෙනත් තිබ්බා. ගෙනත් තිබ්බාම මට ඇවිල්ලා කිව්වා අයියේ මේ බූරු වැඳ තියෙනවා මේක හිල් වෙලා තියෙන අයියේ මේක වහන්න. මේ අරන් තියන්න නෑ ඔක කොහොමද තියන්න කිව්වා. තියන්න කිව්වහම අයියා මේක කමන්න නැද්ද? නෑ ඔක හොඳයි. ඒක අපිට ආයුධයක් කරගත්තා. අන්තිම වෙලාවේ මම පැතුම්ට ගියා පැතුම් මම සමහර වෙලාවට මේක වටේ දුවයි මෙතන මොකක් හරි සිද්ධියක් වෙනවා පැතුම් මා වෙලවන්න ඕනේ. ඊට පස්සේ පැතුම් පිටිපස්සේ පියුමේ එන්න ඕනේ. පියුමේ පිටිපස්සේ අකිල එන්න ඕනේ. කියන පදනවා අපි හැදුනා. දැන් ඒ කියන්නේ අපිට ඇත්තටම අර කියනවා වගේ අපි මේ පිටපත තුලම හිරවුන්නේ නැහැ. අපිට අපිට ඕන උනේ මේ අපේ රසිකයන්ට ගුණාත්මක දෙයක් කරන්න. ඉතින් හරි දේ කරන්න. ඒකට අපේ ටීම් එක 7 දෙනාම කර ඇරි නෑ එකෙක් එකෙක් නැහැ කියන මතේ හිටියා. නෑ ඔයා කියන්නේ කොහොමද ඒක? මේක මෙහෙම වෙන්න ඕනේ කියලා ආගිව් කළා ඒක අයින් කරේ නැහැ. අපි 7 දෙනා එක තැනකට ඇවිල්ලා මේක කරන හේතුව මේකයි. කියන තැනට අපි ආවා. මම හිතන්නේ මේ අපි මේ කණ්ඩායම ගැන කතා කළොත් එහෙම විශේෂයෙන්ම අපි සමාජාල වෙබ් අඩවිවල අතිශය ජනාදරයට පත් වෙලා ඉන්න චරිත කීපයක් මෙතන ඉන්නේ. විශේෂයෙන්ම අකිල, යුරේනිය, එතකොට උමාරියා, පියුමි, ඒ වගේම ඇතුම්, හිමාලි මේ හැමදෙනාම අපි අර එකපාරක් ෆොටෝ එකක් දැම්මොත් එහෙම මේ ටීම් එකත් එක්ක ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඒ හැම කෙනාම බලන උන්ගේ ප්‍රතිචාර දක්වනවා. ඇතුම් ඔබ මම හිතන්නේ මේ කණ්ඩායමේ වාසනාවන්තම
කෙනා කියලා මට කියන්න පුළුවන් මේ තරුණ පරපුරේ ඉන්න මේ කලාකරුවන් අතරින් මේ කාරණයට එකතු වෙච්ච පියුමිනන් සාමාන්‍යයෙන් පියුමිට අත්දැකීමක් තියෙනවා කිව්වා ඇගේ ලක්ෂගානක ෆෝන් එකත් වැටුණා මේ පාන් කපන්න ගිහිලා උමාරියට කියලා. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේ ගොඩක් අවස්ථා තිබිලා තියෙනවා අපි දන්නේ නැති දේවල් අත්දැකීම් අපි ඒ අතරින් ටිකක් කියන්න පුළුවන් මාධ්‍යර කියන්න පුළුවන් ඒ වගේ එකක් කියන්න පුළුවන් පැතුම්. ඔව් ඇත්තටම කියලා නම් මේ මම ඇත්තටම ගොඩක් වාසනාවන්තයි මේ කණ්ඩායමට එකතු වෙන්න ලැබීම ගැන. මොකද ඒකේ හේතුව මේ අර හැම වෙලාවෙම කියනවා හොඳ පවුලක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මගේ මිත්‍රයා මාත් එක්ක ඉදා ඉන්න මගේ සහෝදර බැඳීම ගැන අපිට එකට කතා කරන්න පුළුවන් නම් කතා කරනවා. මේ එක්කෙනා එක්කෙනා ගැන යන්නේ හින්දා අපි අපේ කතා ඉවර කරනවා. එහෙම නැතුව අපිට කියන්න තියෙනවා නම් මේ අපේ නායිකාව අපේ නායිකාව කියන්නේ ඒ කියන්නේ කොහෙද අපේ දක්ෂතාවය තියෙන්නේ අපි ඔක්කොම ඒක පෝෂණය කරන්න ඕනේ. ඒක තමයි අපේ ස්ට්‍රැටජි එක. ඒකට එහෙම උදව් කරේ නැත්නම් මුල දවසේ ඉඳන් අවසාන දවසේ අර අපි ලබාගත්ත රිලැක්ස් එක ගන්න බෑ. ගන්න බෑ. දැන් ඒක විශේෂයෙන්ම දැන් අපි දකිනවා අකිලට dance කරන්න පුළුවන්. එතකොට මමයි පැතුමයි අපි සියලු දෙනා අකිලට push කරන right අකිල. යන්නේ මාරියා සින්දු කියනවා. අපි කරන්නේ එහෙම කවදාවත් ලොකු කෑල්ල ඉල්ලලා වත් මේ නායිකාව ඒ කියන්නේ ඒක තමයි අපේ ශක්තිය. ඔව් ඒ කියන්නේ නෑ මේ කට්ටිය යන්න මට මේකේ නටන්න ඕනේ මට මේකේ සිං කරන්න ඕනේ මොනවාද මගේ කෑල්ල මං කරන්න උපරිමෙම දෙනවා කවදාවත් එහෙම කරේ නැහැ. ඒ වගේම ස්ට්‍රෙන්ත් එක අඳුනගත්තා. සමහර වෙලාවට අපි විරුද්ධ වෙච්ච දේවල් වලට අපි බැනගෙන එයා තනි මතයකට ගිහිල්ලා එයා කරපු දේ හරියටම හරි අපි වැරදි ඒ ආගේ කරපු හින්දා අපි ජයග්‍රහණය කරනවා. ඒ වගේ හරිම බැඳීමක් එක්ක يعني අපි අපිටත් අන්තිම මොහොතේ එයා ඉල්ලන විදිහට අපිට දෙන්න හිතෙනවා. හරි හරි ඒක තමයි වෙන්න ඕනේ කියලා. මොකද අපි හත් දෙනා يعني අපේ තීරණයට ඉඩ දෙන හින්දා අපි හය දෙනෙක් විරුද්ධ වුණත් එයා තීරණ ගත්ත වෙලාවල් තිබුණා. ඒ වගේ නායිකාවක් අපිට හිටියා. උමාරියා අපිට හිටියා. කොයි වෙලේ ස්ටේජ් එකට දැම්මත් එක පාට ඇක්ටිව් වෙන රොබෝ වගේ 3 දෙනෙක් ඉන්නවා අපිට රඟපාන්න. 4 දෙනෙක් ඇත්තම කියනවා නේද? ඒ කියන්නේ අපි පරිපූර්ණයි. අපේ කණ්ඩායම يعني නර්තනයේ විතරක් නෙමෙයි. අපි පටන් ගත්තේ බින්දුවෙන්. අපිට නටන්න බෑ. අපි පළවෙනි අපි කිව්වේ අපිට සටකලිය ටීම් එක කියලා. අපි හිතුවේ අපිට මේ يعني අපි එතෙන්ට ගියාට පස්සේ තමයි අපේ කොරියෝග්‍රාෆර් අපිව හැදුවා. අපිට හැමදාම බැන්න. ඒ බැනුන් අපි ඇහුවා. අපි කවදාවත් අපි තරු කියලා අපි ඉගෙන ගන්න පුතනට අපි කෑ ගහන්න ගියේ නෑ. ආ එයා බැන්නොත් අපි බැනුන් ඇහුවා. ආ අපි සීනියොරිටි එක දුන්නා. අයියට අයියගේ තැන දුන්නා. අක්කට අක්කගේ තැන දුන්නා. අපි වවුලක් වුණා ඒකෙන්. ඊට පස්සේ ඒක බිල්ඩ් අප් වුණා අපිට වාසනාව තිබුණා අපිට දක්ෂතාවය තිබුණා අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් කරා ඒ හින්දා හැල හැප්පීම් මැද්දේ ගුටි කාගෙන අපි ඉස්සරහට ආවා ඇවිල්ලා අන්තිමට මොකද වුනේ අන්තිම දවසේ ඒ අපේ පවුලේ හැංගීම අපිට පළ දුන්නා අපේ ආදරේ මිනිස්සු දැක්කා ආ අපි ආදරෙන් මිනිස්සුන්ගෙන් දේවල් ඉල්ලුවා අපි කිව්වා අපිට SMS කරන්න ආදරෙන් ඉල්ලුවා අපි දිනන වෙලාවට අපි සන්තෝෂ වුණා පරිදිච්ච වෙලාවට දුක් වුණා මිනිස්සු සමහරලාට අපි පරිදිච්ච වෙලාවට අන්න එයා වැර ඒ කියන්නේ එයාට වැරදුනා කියලා අපිට SMS එක නොගා හිටියේ නෑ ආ අපිට ඒ කියන්නේ වැරදුනා මුන් ගැන විශ්වාසයක් තියෙනවා අපි SMS එකක් ගහනවා වගේ තැනකට මිනිස්සු අපිට ආදරය කරන්න ගත්තා ඒ ආදරෙන් දිනපු ඒ ආදරෙන් දිනපු සන්තෝෂයෙන් ඉන්න පාක් thank you මම හිතන්නේ දැන් මට වෙනට දැන් මේක පවුලක් වෙලා ඉවරයි මේ ළඟ ළඟම ගෙවල් ටිකකුත් ගත්තම හොඳයි මම එතකොට ලේසියනේ කටේ හැම පැත්තට කෑ ගන්න පුළුවන් මේ පැත්තට ගන්න පුළුවන් දුකයි මේක ඉවර වෙන්නේ ඊට උදේ අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඔබ හමු වෙනවා මේ කට්ටිය කතා කරගෙන මං හිරු මෙගාස්ටාස් ජයග්‍රාහි කණ්ඩායම සමගින් තමයි කතා කරගෙන ඉන්නේ. සූර්යන්ස් කණ්ඩායම ඔබ ආදරය කරන ඔබේ කණ්ඩායම. ඉතින් සූර්යන්ස් කණ්ඩායමේ මගේ පැත්තේ ඉන්නවා යුරේනි පියුමි. එහා පැත්තේ තවත් සමාජිකයින් ඉන්නවා මේ සියලු දෙනා ප්‍රබල සමාජිකයින්. යුරේනි අපි දැන් රසික ප්‍රතිචාර පිළිබඳව කතා කරන එක වටිනවා. මොකද හේතුව දැන් මෙච්චර කාලයක් පුරාවටම මාස 6කට වැඩි කාලයක් ඕගොල්ලොත් එක්ක රසිකීන් රසිකාවියන් හිටියා. ඒ අය තමයි ඕගොල්ලෝ උඩට ගෙන ආවේ. එතකොට දැන් මේ අයගේ ප්‍රතිචාර කොහොමද ජයග්‍රහණයෙන් පසු ඒ පිළිබඳව කතා කරන එක වටිනවා. ඔව් කියනවා නම් රසික ප්‍රතිචාර අපිට මුලින් ඉඳලා තිබුණා. අර අකිල කිව්වා වගේ අපි හත් දෙනාට ඉන්ඩිවිජුවලි වෙනම ගත්තොත් ආදරය කරන ගොඩාක් ප්‍රේක්ෂක පිරිස ඉන්නවා. සහ සූර්යන්ස් ටීම් එකට ආදරය කරන පිරිස ඉන්නවා. මම මගේ මේ සෝෂල් මීඩියා වලට ගියාම කට්ටිය කියලා තිබ්බ අක්කි උමාරියක් කියනකොට මං ඇඬුවා. ඔයගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක දැකලා අපිට ඇඬුණා. ඉතින් ඒ කියන්නේ ඕන් හදවතින්ම අපිත් එක්ක සූර්යන්ස් එක හිටපු කට්ටිය. හුඟක් කට්ටිය කියූප එකක් තමයි
උගලගේ නිහතමානිකම දක්ෂතාවයක් එක්ක අපේ ටීම් එකේ තිබ්බ නිහතමානිකම නිසා තමයි එදා අපි හිරු මෙගාස්ටාර් ජයග්‍රහණය කරේ කියලා මම හිතන කලාකරුවන් විදියට මම හිතන අපේ ප්‍රේක්ෂකයන් කැමති අපි නිහතමානී කලාකරුව වෙනවා මොකද අපි කලාකරුවෝ කියලා අද යම් තැනකට ඇවිල්ලා ඉන්නවා අපි ඇවිල්ලා ඉන්නේ අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් නිසා උන්ගේ ආදරය උන්ගේ සහයෝගය උන්ගේ සපෝට් එක නිසා ඉතින් අපි තැනකට ගිහිල්ලා අපි එතන අපි පිළිගැනීම තියෙනවා නම් ඒ අනිවාර්යයෙන් මේ තැන තියන්නේ ප්‍රේක්ෂකයෝ. ඉතින් අපි ඔවුන්ට හැමදාම අපි කලාකරුවෝ විදිහට මේ ජීවිතයේ අපේ අවසාන හුස්ම දක්වා අපි ඔවුන්ට ණය ගැති. ඉතින් මේ ප්‍රේක්ෂකීන්ගේ ශක්තිය කියන එක කලාකරුවෙක්ට තියෙන ලබන්න පුළුවන් උපරිම අකිලකෝ වගේ අභිමානය සහ මම හිතන්නේ අපි පුදුම වාසනාවන්ත මේ හිරු මෙගා ස්ටාර් එකේ 35 දෙනා ගැන මතක් කරොත් අපි 35 දෙනා මේ රටේ කලාකරුවන් අතරින් වාසනාවන්තම කලාකරුවෝ 35 දෙනෙක්. මොකද හේතුව මේ හිරු මෙගා ස්ටාර් මාස 6 කාලය තුල මේ කලාකරුවන් 35 දෙනාට මගේ ස්ටුඩන්ට්ස් ටීම් එක ඇතුළුව ලැබුණු ආදරය මම හිතන්නේ උපරිමයෙන්ම ලැබුණා. අපේ දක්ෂතාවයන් උපරිමයෙන්ම අපිට පෙන්වන්න හම්බුණා හැම කෙනෙක්ටම. පැතුම් වගේ මම පැතුම් මගේ ටීම් එකට එනකොට මම පැතුම් දැනගෙන හිටියේ නෑ. නමුත් මම අද මම දන්නවා පැතුම් ආදුනික කලාකරුවෙක් වුණාට ඔහුට අද පුදුම තැනක් තියෙනවා. හිරු මෙගාස්ටාර් ඉවර වෙනකොට ඔහුට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඔප්පු කර අවුට රඟපාන්න රටන්න හැම පැත්තෙම දක්ෂයි කියලා මේ හැම කෙනෙක්ම. ඉතින් මං හිතන්නේ ඒ තැනට අපිව තල්ලු කරේ ප්‍රේක්ෂකයෝ. ඉතින් ඒක නිසා ප්‍රේක්ෂකයන්ගේ ආදරය අපිට හිරු මෙගාස්ටාර් වේදිකාවේ අවසන් මහා තරගයේදී මං හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි අපිට කිව්වා කොරියාවේ නිදි මරාගෙන SMS ගැහුවා කියලා කොරියාවෙන් අපිට SMS ඇවිත් ඉතාලියෙන් එහෙමයි. ඉතින් ගොඩාක් ස්තුති මුළු හදවතින් මොකද අපි දන්නවා අපිට ඔයගොල්ලෝ පේන්න දකින්න නැති වුණත් අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ මේවා කියවනවා. ඉතින් ඔයගොල්ලන්ගෙන් ඒ ලැබුණු විශේෂම සෝෂල් මීඩියා හරහා ලැබුණු ඒ සපෝට් එකට ගොඩාක් ස්තුති. අපිට SMS කරපු ඔයගොල්ලන්ගේ රුපියල් 375ක් අපි වෙතුවෙන් වෙනුවෙන් වියදම් කරා රයිට්. අද තියෙන ආර්ථික මට්ටමත් එක රටේ ඒකත් වටිනවා මිනිසුන්ට. ඉතින් ඒක නිසා ගොඩාක් ස්තුති ප්‍රේක්ෂණ මුළු හදවතින්ම මුළු කණ්ඩායමෙනම ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ඔයගොල්ලෝ නිදි මරාගෙන SMS කරලා පිට රටවල ලංකාවට හැම කෙනෙක්ට අපිට ආදරය දුන්නට ශක්තියක් වුණාට ගොඩාක් ස්තුති. හරි අපි හැමෝම කතා කරා වැඩි. ඒ නිසා ටිකක් මේ හිරු මෙගාස්ටාර් වේදිකාව තුළ ඒ වර්ණවත්ව බබලපු ඒ විවිධ විශේෂාංග පිළිබඳව අවධානය යොමු කරලා අද මෙතන නැති කෙනෙක්ගේ දක්ෂතාවය බලන්න කැමති ඒ තමයි උමාරියා සිංහවංශ. උමාරියාගේ ගායනයේ හැකියාව ගායන කෞශල්‍ය මොන තරම් දුරට ප්‍රබලද කියන එක ටිකක් බලමු. බලලා ඊට පස්සේ කතා කරමු. උමාරියා සිංහවංශ මගේ වාසනාවට මගේ ටීම් එකට ආපු පුරුකක්. ඉතින් මම හිතනවා අපේ මුළු ටීම් එකම අනිවාර්යයෙන්ම උමාරියට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. හිසුරියන්ස් කණ්ඩායම මෙගාස්ටාර් ෆයිනල් එකට ගියා නම් ඇයගේ ලැබුණු දායකත්වය ඒ තරමට එම්ටයි. ඒක නිසා උමාරියට මුළු හදවතින්ම අපි ස්තුතිවන්ත වෙනවා. සූර්යන්ස් ටීම් එක ඇගේ ශක්තිය අපිට ලොකු ශක්තියක් වුණා. ඔව් ඒ වගේම මෙතන නැති වුණත් උමාරියා ඒ වගේම හිමාලි ඒ සියලු දෙනා මේ තබන්ගේ ජයග්‍රහණයට උරදුන්න උදවිය. ඉතින් මේ ප්‍රබල සමාජිකයින් අපි මේ වෙලාවේ මතක් කරනවා. පියුමේ අවසාන වශයෙන් මට මේ පැත්තට ලැබිලා තියෙන්නේ ඔයත් එක්ක කතා කරන්න. මේ බොහොම කෙටියෙන් මට කියන්න දැන් අර ඔයා කිව්ව දෙයක් තමයි මේ කණ්ඩායමේ මේ අනිත් කණ්ඩායම් වලට වඩා සුවිශේෂී කාරණාවක් වෙන්නේ අර නර්තනයේදීත් ඔය අපේ
අසංග වගේ අසංග අයියා වගේ අයත් නර්තනයට සහභාගී වෙනවා. අනිත් කණ්ඩායමල ඒ තත්ත්වෙ ටිකක් අඩුවෙන් දකින්නේ. දැන් මේකේ තියෙන සුවිශේෂත්වය ගැන ටිකක් අපි කතා කරමු. ඔව් පළවෙනියටම කියන්න ඕනේ මමයි අසංග අයියායි නටපු දෙන්නෙක් නෙවෙයි. ඉතින් සංක අපිව පුරුදු කරලා ගත්තා. බැටල් රවුන්ඩ් එකට පවා අපි හත් දෙනාම ගියා. ඒක තමයි කණ්ඩායම් හැංගීම කියන්නේ. මම හිතන්නේ අද දවසේ අපිට ජයග්‍රහණය කරන්න ලැබුණේ ඒ කණ්ඩායම් හැංගීම නිසා. කිසිම වෙලාවක පියුමිට අඩියක් තියන්න බෑ, අසංගයට අඩියක් තියන්න බෑ කියලා අනිත් අය අයින් වෙන්න කිව්වේ නැහැ. බැරියෙන් හරි කොහොම හරි කරමු කියන තැන හිටියේ. පුළුවන් උපරිම කරන්න. මම හිතන්නේ ඒක තමයි මේ ප්‍රේක්ෂකයෝ මේ තරම් ආදරය කරන්න හේතු වෙන්නේ, මේ කණ්ඩායම හැමතිස්සෙම එකට ඉන්න එක ගැන. හරි, දැන් මේ සූර්යන්ස් කණ්ඩායමේ ජයග්‍රහණයත් එක්ක එයාගේ සතුට, එයාගේ ඊ හැඟීම් කොහොමද කියන එක තමයි මේ කියන්නේ. අපිට මේ පැත්තට ලැබිලා තියෙන කාලය අවසානයි. ඉතින් බොහොම ස්තුතියි ආයුබෝවන්, සුභ පතනවා ඉදිරියටත් මේ පින්නපු දක්ෂතාවය. සුභ පතනයක් වේවා හැමෝටම. කම් කරුදුනේ ඔක්කොම රිලැක්ස් එකකින් ගෙදර ඉඳලා ඉන්න කියලා. අද උංග දිනෙක බලනවත් ඇති අනිවාර්යයෙන්ම මේ වැඩසටහන. ඉතින් අපි නැවතත් කියන්නේ මේ පෙන්නපු දක්ෂතාවයන් ඉදිරියටත් තවදුරටත් විවිධ ක්ෂේත්‍ර තුළින් සිනමාව වේවා, ටෙලිනාට්‍ය වේවා, වේදිකාව වේවා, මේ හැම එකකින්ම අඩු කරන්න නැතුව වැඩි කරගෙන තවදුරටත් පෙන්වන්න. එමුණුත් එම හිරු මෙගාස්ටාර්ස් තුළ ඒ දක්වපු දක්ෂතාවයන් තුළින් අපිටත් ලොකු ආඩම්බරයක් අභිමානයක් ඇති වෙනවා. ඒ අපි ඔබට ඒ මාර්ගය ඉවර කළ දුන්න නිසා. හරි, මේ පැත්තට ස්තුතිවන්ත වෙනවත් එක්ක මෙහා පැත්තට යනවා. අපේ වෙලාව අවසන් වෙගෙන නිසා ධනුෂ්ක ඔබට අවස්ථාව. ඔරුවන් මම හිතන්නේ මේ වේදිකාව ඉදිවුනේ මේ ආදරණීය කලාකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා දක්වන්නේ තවත් තලයකට රැගෙන එන්න හැකියාව ලැබුණා හිරු මෙගාස්ටාර් හරහා. ඉතින් මේ කතා කරන දේවල් මේ නැවත නැවත ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා www.hirutv.lk කියන අපේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ සිළුම දර්ශන නරඹන්න පුළුවන්. අවසාන මහතරඟය ඇතුළුව මෙතන කතා කරපු අය අතරින් අඩුවෙන්ම කතා කළේ අපේ පැතුම්. ඒකද පැතුම් ඔයාට මම අවස්ථාව දෙනවා මේ මේ සමස්ත මේ කණ්ඩායමට මේ නම ඉදිරියට ගෙනියන්න දායක වූ තව අපිට නම කියවන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් ඒ ස්තුතිය පළ කරන්න අනිත් දෙදෙනාට අපි ස්තුතිය පළ කරමින් ඔපැතු. ඔකේ, ඇත්තට මතක් කරන්න ඕනේ අපේ කණ්ඩායම ගොඩාක් හැම කෙනාගෙන් වගේ උදව් උපකාර හම්බ වුණා. ඉතින් මේ අපේ ටීම් එකේ සියලු දෙනා ගෙවල් වල, ඒ වගේම අපේ අකිලගේ ෆැමිලිගේ කට්ටිය, ඒ වගේම දෙමව්පියෝ විදිහට කවුරුත් අපි හැමෝටම උදව් කරා. අපි හැමෝගෙම දෙමව්පියෝ අපිට උදව් කරා. මගේ තාත්තා ජැක්සන් ඇන්තනී වීම අපිට වාසනාවක් වුණා. ඒක ඉතින් සාමාන්‍යයෙන් ගෙදරින් එන උදව්වක්. මේ හැමෝගෙම ගෙවල් වල අම්මලා තාත්තලා මගේ තාත්තා වගේම උදව් කරා මහන්සි වුණා. ඒ වගේම අපේ උදයන්ග අපේ කස්ටියුම් කරේ. ඉතින් උදයන් ලස්සන ඇඳුම් අපිට හැම වෙලාවෙම හදලා දුන්නා. ඉතින් උදයන්ටත් අපි thank you කියන. ඒ වගේම අපේ සංක මුලින්දම් අපිට හැමදේම කියලා දුන්නේ සංක. ඉතින් පටන් ගත්තා ඉඳන් අන්තිම වෙනකම්ම ඉතින් සංකටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි මේ අපේ අපිට ගයියා, ඒ වගේම අසංක අයියා, ඒ වගේම සියලු දෙනාටම අපි මේවා ස්තුතිවන්ත ස්තුති වෙනවා. ඒ වගේ හිරු ටීවීටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඇතර මට නම් මේක වර්ක්ෂොප් එකක් වගේ. ඉතින් මම ගොඩාක් දවල් මේක ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා හිරුටියටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි, මම හිතන්නේ අපිට ලැබී තිබෙන කාල වේලාව අවසානයේ හින්දා අසංගය අතරම කතා කරන ගොඩක් දේවල් තියෙනවා කියලා. මේක මම හිතන්නේ තවත් ඉස්සරහට මේ හැඟීම, මේ බැඳීම තවත් වැඩි වර්ධනය වෙලා අපිට යන්නට හැකියාවක් ලැබෙවි. හිරු ටීවී නිරන්තරයෙන් මේ කලාකරුවන් සමගින් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන්, ඔබ නොදුටු දක්ෂතාවයන් තවත් ඉස්සරහට ගේන්නට හිරු ටීවී නිරන්තරයෙන් කැප වෙනවා. ඉතින් ආදරණීය හිතවතුනි, අද මේ විවේකී දවසේ අපි ආරාධනා කරන ඔබට මේ නැවත මතකයේ අලුත් කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ යන්න අපේ වෙබ් අඩවියට කියලා සියලු දේ නරඹන්න. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ සියලුම රංගන කටයුතු, නර්තන කටයුතු, ගායන කටයුතු, මේ හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දිගු ගමනක් යන්නට අර බොලිවුඩ් වල අපි දැකපු, හොලිවුඩ් වල අපි දැකපු දේවල් ඇත්තටම මේ ශ්‍රී ලාංකික කලාකරුවන්ටත් පුළුවන්. මොවුන් ඉතාමත්ම දක්ෂයන්, පුදුම දක්ෂයන්. ඒ දක්ෂතාවයන් සමගින් අපි ඉදිරියට හම්බ වෙමු තවත් සුන්දර නිර්මාණත් එක්ක. ජය වේවා, ජයග්‍රහී දවසක් ඔබ සියලුම දෙනාට. ස්තුතියි.